මේ වෙලායි මතැක් කරන්න ටෝන සාමාන්‍යෙන් රටක රජ්ජුරු එමනත්ත වර්තමාන දේශපානය තුළ බැලුවොත් රටක රාජනායකයා. එහමනැත් රටේ ජනාධිපතිවරයා මේ රාජ්‍යනායකයාගේ වගකීම කාර්යභාරය තුකම් ගැන කතාකරුත් පිළගස්සන්න පුළුවන් වට්ටෝරුවක් තියෙනවා. රටේ ආරක්ෂාව තර කිරීම ඒවගේ රටේ ආර්ථිකය නංවන එක ඒවගේ ජාත්‍යන්තර සම්බඳතා නිසි ආකාරයෙන් පවත්වාගෙනයාම. ජනජීවිතය නගා සිටුවීම ඒවගේ ශ්‍රීලම්කාව ගත්තුූත් ප්‍රමුකාගම වන බුද්ධාගම පෝෂණය කිරීම අනෙකුත් ආගම් අතර සහජීවනය ශක්තිමත් කිරීම වගේ දේවල්. එතකොට අපේ එදාහින්දල මේ දක්වා ගත්තොත් අප රාජනායකව අගමැතිවරුවා ජනාධපතිවරුවවා ඒ ඒ අවස්ථාවති අඩු වැඩි වශයෙන් මේ වගකීම කාර බාය ෂ්ඨකර පොස්තවල්ල අපි දැකළතිය. සහර රාජානායකෝන්ගේ අතින්. සමහර වගකීම මගහැරිලතීරම්. සමර රාජනායකව හිතාමතාම චේතනාන් විතූම තමන්ගේ වගකීම කාර්යභාරය පැරහැර ලතීරුම්. මෑතකාල බැලූත් අපි දැක්ක එකරාජනායකයෙක් තමන්ගේ වගකීම කාර්යභාරය මග දාලා පලායන අවස්ථාවල් අපි දැක්ක. එහෙම අවස්ථාවක කවුරුවත් මේ වකීම නුගන්න අවස්ථාවක මේ කාර්යභාරය අමාරුම අවස්ථාවක කරට අර්ගෙන වත්ම ජනාතිපත්තුවාත්ම රාජනායකෑ විදිට රනිල් වික්‍රම සිහම ත්මය මේ වෙන කොට අවුරදධකට අඩු කාලයක් ඇතුළත මේ ආපු ගම නගැන ඇතටම අපි පාට පක්ෂ බේදයකින් තොරව ආඩම්බර වියයුතුව තිබෙනවා. රටේ ආර්ථිකය ගත්තම වැඩිකාලයක් නෑ සාමාන්‍ය මාස දහයක් දොළහ ඇතුලත කාලය ගත්තම මේ රට වැටෙන්න පුළුවන් අන්තිම අඩියටම රටේ ආර්ථිකය වැටුණම්. විදේ සංජිත ගත්තොත් මිලියන පහක් දහයයක්ත් අතට ඩොලඒ සංජිත ප්‍රමාණයක් දක්වා මේ රට ටන තත්වකටත් වුණා. රටේ ජනජීතය සම්පූර්ණය මඩාල වුණ ප්‍රවාහණය අඩාල වුණ අධ්‍යපන අඩාල වනා ෙට්ි ගන්න ැරිතත්වකට පෙට්‍රරල් ඩේසල් නැති තත්වකටක්. ඩොලයට සාපේක්ෂෝ රුපියල වැටෙන පුුවන්තිමාඩියටම වැටුණා ඉතිහාස ගත පල්ෙ හාමාගේකට වැටුණා. මෙ සියල්ල මැද මේ රටේ ආර්ථය කඩා වැටිලා රටේ මහබැංකුවට සිද්ධ වෙනවා මේ රට බංකලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න. ශ්‍රී ලංකාව හව දවත් නොී විරු විදිහට ජාත්‍යන්තය හම හමුුවේ හැල්ලුවට බාල්ධුවීමට ලක්වුණා. එවැනි අවස්ථාවක තමයි රටේ නායකු ව වෙන්න ඕනයේ කියලා බලාගෙන හිටපු අය. අපි තමයි ඊළඟ නායකෝ කියලා කියපු අය මේ වගකීම දරන්නෝ න අවස්ථාවයි බාරගන්න නවස්ථාවය බාර නොගෙන පලා යනකොට රනිල් වික්‍රමසිංහ මහත්ත මේ රට බාරගත්තා. අද මේ වන විට බොහම කෙටි කාලයක් ඇතුළට යම් කිසි ප්‍රගතියක් යම්ි ප්‍රතියක් න සැ ුතු ප්‍රගති අ කර ෙනැති.